සුබ මධ්‍යහනක් හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. චම්පික ලබන 24 තෙක් රිමාන්ඩ් ගානියා අංගොඩට. MCC කිවිසුම ගැන සොයන්න සිව් පුද්ගල කමිටුවක්. කිවිසුම ක්‍රියාත්මක වීම හෝ කිවිසුම ඇති කර ගැනීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ කිසිම ක්‍රියාවක් අදාළ වෙන්නේ නැහැ අත්හිටවලදී. බීලුණු ගැන රංගේගේ කතාවට දඹුල්ල වෙළඳ සභාපතිගෙන් පිළිතුරු. කිසි දවසක රුපියල් 600ක මිලකට නම් ලොකු ලෝණ කියලා නැහැ. දෝෂාභියෝගෙන් ට්‍රම්ප් පරිදි. සන්දීප් සම්පත් නැමැති තරුණයා අනතුරට අක්කර පලා ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ඒ මහතා ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ මෙම රිය අනතුරෙන් සන්දීප් සම්පත් නැමැති තරුණයා බරපතල තුවාල ලැබූ අතර මේ වන විටත් ඔහු පසුවන්නේ ආබාධිත තත්වයෙන්. මෙම අනතුරින් තුවාල ලැබූ සන්දීප් සම්පත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සති කිහිපයක් පුරා දෙඩි සත්කාර ඒකකී සිහිසුන්ව ප්‍රතිකාර ලැබුවා. ශල්‍යකර්ම කිහිපයකටද මුහුණ දී සිටින ඔහු අදටද විවිධ රෝගාබාධවලට ලක්වන්නේ මෙම අනතුර හේතුවෙනුයි. පවුලේ එකම දරුවා වන සන්දීප්ගේ අපේක්ෂාව වූයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වීමයි. එහෙත් මේ වන විට ඒ සියල්ල සිහිනයක් වී තිබෙනවා. 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් පාටලි චම්පික රණවක මහතා ඊයේ අත්අඩංගුවට ගෙනුණා. ඒ ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ. රිය අනතුර සිදුකර ඒ සම්බන්ධයෙන් වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ චෝදනාව පාටලි චම්පික රණවක මහතාට එල්ලවනවා. නොසලකිලිමත්ව රිය දහවනී කර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමද ඔහුට එරෙහිව එල්ල වූ තවත් චෝදනාවක්. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. මෙසේ අත්අඩංගුවටගත් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අංක 4 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ රාත්‍රියේ ඉදිරිපත් කෙරුණා. එහිදී අධිකරණය නියෝග කළේ ඒ මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ අනුවයි පාටලි චම්පික රණවක මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය ක්‍රියා කළේ. මේ අතර අද පැවති කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳ ප්‍රශ්න කළා. කිසිම දේශපාලන පරිගැනීමක් සඳහා නීතිය නැවීම ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ සිද්ධ වෙන්නේ මොන තරම් ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච භීෂණය බරපතලද කියනවා නම් ඒ දරුවන්ගේ දෙමව්පියෝ මට ඒවට තිබුණ පණිවිඩය තමයි මොනම හේතුවක් නිසාවත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු මට ඒ මගේ මැතිවරණ කොට්ටාසේ මගේ දරුවා බලන්න යන්න එන්න එපයි කිව්ව ඒ අයට කරන උදව්වක් ලෙස. ඒ තරම් භීෂණයට පත් කරලා තිබුණි. රාජ්‍ය බලය පොලිස් බලය විවිධ අයුතු ලෙස භාවිතා කරලා තමයි මේ රිය අනතුර විවිධ පාර්ශ්වයන් වෙත පටවලා චම්පක රණවක අමාත්‍යතුමා ක්‍රියා කරපු ආකාරය ගැන ඇසින් දුටු හා මේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ සාක්ෂි තියෙනවා. ඒ අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ පැමිණිල්ලකට අනුව නීතිපතිතුමා විසින් තමයි නියෝග කරලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ කොට්ටාසයට චම්පක රණවක හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්න කියලා. ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී කථානායකතුමාට දැනුම් දෙන්න උත්සාහ දරලා තියෙනවා. ඒ අනුව කථානායකතුමා ලංකාවේ ඉඳලා නැහැ. දුරකථනයෙන් ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකතුමාටත් දැනුම් දීලා තියෙනවා. නීතිපතිතුමාගේ නියෝගය අනුව මොහු අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරනවා කියලා. ස්විස් ස්ථානාපති කාර්යාල සේවිකාවට අදාළ සිද්ධිය පිළිබඳ සියලු පරීක්ෂණ සිදු කෙරෙන්නේ නීත්‍යානුකූලව සහ ඇගේ සියලු අයිතිවාසිකම් සුරකින අයුරින් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ ස්විස්ටර්ලන්ත විදේශ අමාත්‍යවරයා සමග දුරකථන සංවාදයකට එක් වෙමිනුයි. මේ අතර මෙම තානාපති කාර්යාල සේවිකාව අංගුඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වෙත අද යළි රැගෙනු ලැබුවා.
කොළඹ සුවිසලන්ත තානාපති කාර්යාලයේ දේශීය සේවිකාවක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය පවසා තිබුණේ තමන් පැහැරගෙන ගොස් පහරදී ලිංගික අතවර කළ බවටයි. පැහැරගත් පිරිස තානාපති කාර්යාලය පිළිබඳ තොරතුරු විමසූ බව ඇය පවසා තිබුණා. මෙම සිද්ධිය දිරට අතර රාජතාන්ත්‍රික ගැටලුවක් දක්වා දුරදික ගියා. ශ්‍රී ලංකා රාජ්‍යය මේ පිළිබඳ පුළුල් සහ විධිමත් පරීක්ෂණයක් සිදු කරමින් සිටිනවා. මෙවැනි පැහැර ගැනීමක් සිදුව නොමැති බවයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ. අසත්‍ය කරුණු ඉදිරිපත් කර ශ්‍රී ලංකා රජයේ අපහසුතාවට පත් කිරීමේ චෝදනාව මත මෙම කාන්තාව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අතරතුරයි ඇය අද දිනේද යලිත් වරක් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතන වෙත රැගෙන ලැබුවේ. මේ අතර සුවිසලන්ත විදේශ අමාත්‍ය ඉග්නෝෂියෝ කැසිස් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ඊයේ දුරකථනයෙන් කතා කොට මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. අදාළ සේවිකාව අත්අඩංගුවට ගැනීමට හේතු වූ නීතිමය පදනම පිළිබඳව අමාත්‍යවරයා ස්විස් විදේශ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කර දී තිබෙනවා. දිරටේ යහපත් රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාම පිණිස සියලු පරීක්ෂණ කටයුතු වලට උපරිම සහය ලබා දෙන බවයි ස්විස් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතේ. එෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ මෙම කාන්තාව ශ්‍රී ලාංකික පුරවැසියෙකු බැවින් මෙරට නීතියට අනුව සියලු නීත්‍යානුකූල පියවර ගන්නා බවයි. ඒ ඇයගේ සියලු අයිතිවාසිකම් සුරකින අයිරින් බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කර ඇති බවද ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සුවිසලන්ත විදේශ අමාත්‍යවරයා වෙත පෙන්වා දුන් බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. මේ අතර රට අපකීර්තියට පත්කිරීම සඳහා සුවිසලන්ත තානාපති සේවිකාව මෙහෙවූ පුද්ගලින් සොයා ඔවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. මහාචාර්ය බන්දුසේන ගුණසේකර උපහාර උත්සවයේදී මාධ්‍යවේදීන් හමුවේ එම හතා මේ බව කියා සිටියා. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බොරුවක් ගොතලා රට අපකීර්තියට පත් කරන්න ලාංකීය බව අමතක කළා. ඒ කටයුතු කරපු ආකාරය බොහොම නිින්දිතයි. ලාංකිකයන් හැටියට රටේ ගරු අධිකරණයට, නීතිපති දෙපාර්තමේන්තුවට, පොලිසියට අපේ ස්තුතිය පුද කරනවා. අපේ රට අපකීර්තියට පත් කරන්නට කටයුතු කරන උදවිය සම්බන්ධව පියවර ගැනීමට කටයුතු කිරීම ගැන මේ කාන්තාව කාගේ හරි ඉත්තෙක්, ඒ ඉත්තට දඬුවම් දෙනවා වගේම මෙහෙවන ලැබූ පුද්ගලයා කවුද කියලා හොයාගෙන එයාටත් දඬුවම් ගියසුම ගැන සෙවීම සඳහා සිවපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ පැහැදිලි කළා. MCC Millennium Challenge Corporation ගිවිසුම ක්‍රියාත්මක වීම අත්හිටවල තියෙනවා. ඒ සඳහා කලින් ඇති කරගත්ත සම්බන්ධතා හා ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා 4 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කරලා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ ආචාර්ය ලලිත් ගුණරුවන් මහතා, වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහතා, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් DS ජයවීර මහතා, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා ගිවිසුම ක්‍රියාත්මක වීම හෝ ගිවිසුම ඇති කර ගැනීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ කිසිම ක්‍රියාවක් අදාළ වෙන්නේ නැහැ අත්හිටවල තියෙනවා. තවත් කැබිනට් තීරණ කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා. ග්‍රාමීය කෘෂිකර්මය නගා සිටවීම සඳහා කරඳමුංගු, කරාබු නැටි, සාදික්ක, කුරුඳු, ගම්බිරිස්, කහ, උඳු වැනි මේ රට තුළ නිෂ්පාදනය කළ හැකි මේ රටේ දීර්ඝකාලීන ඉතිහාසයක් තියෙන සුළු කෘෂි අපනයන භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කරලා තියෙනවා. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙනකන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. මේ ආනයන අපනයන පාලන ගැසට් නිවේදනයේ නිකුත් කළ වහාම නීතිය ක්‍රියාත්මක වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය යලි ගොවිචන මන්දිරයට රැගෙන යාමේ කැබිනට් තීරණය පිළිබඳ දැනුවත් කළේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතායි. කැබිනට් මණ්ඩලය ඊයේ තීන්දු කරා මාසකට රුපියල් 1,241 වියදමින් මිලියන 24කට ආසන්න මුදලකින් කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ වගේම අදාළ ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කොට එම ගිවිසුම අහෝසි කිරීමට හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් අදාළ ස්ථානයේ පිළිබඳව ගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳවත් ඊයේ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කොට එම තීන්දුව අනුමත කළා. ජීවිතයේ අතහැරීම් ඉගෙන ගත යුතු බවත්, තනතුරු බදාගෙන සිටීමෙන් පළක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
අපි හැමෝම ජීවිතේ අත්හරින්නට ඉගෙන ගන්නට ඕන. දැන් මම ජනාධිපතිවරණයක් කරලා පෙරදුනා කිසිම පැකිලීමකින් තොරව පක්ෂයේ නියෝජනායක කමෙන් මම ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා ඉල්ලාසුනා. වෝල්ලෙක් වගේ මොනවාකට බදාගෙන ඉන්නට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් මාව යෝජනා කරලා තිබෙනවා විපක්ෂ නායක ධුරයට. ඒක තාම ඉස්තර නැහැ. ඒවා ඉස්තර වෙන්නේ පාර්ලිමේන්තු සභාගර්භය ඇතුලේ තුන්වෙනිදා. ඒ විපක්ෂ නායකකම මට අහිමි කරනවා කිව්වත් මට එහෙම කනගාටුවක් නැහැ. බීලුණු කිලෝග්‍රෑමයක් රුපියල් 550ත් දහසත් අතර මිලකට අලෙවි වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පිළිතුරු ලබා දුන්නා. අද කොහොමද? බීලුණු කිලෝක රුපියල් 550යි ඈවරයි දෑවරයි තුන් ඈවර වෙනකොට රුපියල් 18ක් ගිහිල්ලා තියෙයි. හිටපු ඇමතිවරයා කියනවා බී ලුණු වල මිල පිළිබඳව ලුණු මිල සීග්‍රෙන් ඉහළ ගිහිල්ලා කියලා. මාසයයි දවස් දෙකේ නෙමෙයි මේ ප්‍රශ්නේ උනේ, මාස 4ක්. අයහපත් කාලගණන තත්ත්වයේ හේතු කොටගෙන ලංකාවේ ලුණු නිෂ්පාදනයේ විශාල ප්‍රමාණයක් සපයන ගොවි ප්‍රදේශවල ගොවිතැන සම්පූර්ණයෙන් හානි වෙලා තියෙනවා. ඇති වුණු ව්‍යසනකාරී තත්ත්වය නිසා වෙළඳ පොළට අවශ්‍ය කරන බී ලුණු අනිකුත් එළවලු සපයන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේක ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක්. ලංකාවේ එදිනදා ඇතිවෙන ස්වභාවික ව්‍යසනයන් දඩමින් කරගෙන දේශපාලන කතිකාවක යොදිලා මේ රට විනාශ කරන්න හොඳ නැහැ. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති යුබි ඒකනායක මහතා සඳහන් කරන්නේ ඉතිහාසයේ කිසිදු දිනක එවැනි මිලකට බීලුණු කිලෝවක් අලෙවි වී නැති බවයි. බීලුණු කිලෝක දඹුල්ල රුපියල් 155 160 අතර අලෙවි. 130ක් තියෙනවා. තුර්කී එක ඇවිල්ලා දෙන 130යි. පාකිස්තාන් එක තමයි 155 60 දී. කිසි දවසක රුපියල් 600ක මිලකට නම් ලොකු ලෝණ කියලා නෑ. පාරිභෝගික කඩේට ගිහිල්ලා රුපියල් 175 200ට ලෝණ මිලට දී ගන්නකොට පාරිභෝගිකයට තේරෙනවා මේක බොරුවක් කියලා. ඒක පාරිභෝගිකයා සහ මාජනතාව දැනගයි. සත්‍ය මොකද කියන්නේ? රාජ්‍ය ගිනුම්කාරක හා ගිනුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මේ අතර නව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාද වැඩබහර ගත්තා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ නාරාහිම්පිට නිලපියසේ පිහිටි සිය අමාත්‍යංශයේදී. ආගමික ආශිර්වාද මැදෙහි ඒ මහතා වැඩබහරගත් අවස්ථාවට තවත් මැති අමතිරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවයේ තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවයි. මේ රටේ රාජ්‍ය සේවයේ ඵලදායීතාවය ඉහළ නංවාලීම සඳහා ගිනුම් කාරක සභාව විදිහට අපි දැවැන්ත කාර්යභාරයක් කළා. ඉතින් මම අද සතුටු වෙනවා පාර්ලිමේන්තුවේ ගිනුම් කාරක සභාවේ එම ක්‍රියාවලියටම සමාන ක්‍රියාවලියක් නව අමාත්‍යංශය තුළින් ස්ථාපිත කරලා මේ අමාත්‍යංශය තුළින් එම කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. 115කට ආසන්න රාජ්‍ය සේවකයෝ පිරිසක් අපේ රටේ තිබෙන ඉන්නවා. ඒ නිසා මේ සියලුම රාජ්‍ය සේවකයින්ට දැනට ඒ අය කරගෙන යන කටයුතු තවදුරටත් ශක්තිමත්ව කරගෙන ගිහිල්ලා ජනතාවට වැඩි සේවයක් ලබා දීමේ අරමුණක් ඇතිව මේ පුහුණු වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. මේ අතර නව හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කරනු බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතාද සිය දුරේ රාජකාරී කටයුතු ඊයේ ආරම්භ කළා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පත් වූ නව සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාද සිය දුරේ වැඩබහර ගත්තා. ඒ දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුවයි. ඩෙංගු රෝගය දිවයින පුරා ව්‍යාප්තව පවතින බැවින් මේ පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. මේ අතර කුරුණෑගල නගරය ඩෙංගු අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. කුරුණෑගල නගරයේ හා අවට ඩෙංගු ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඩෙංගු අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශය නම් කිරීමත් සමග ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. කුරුණෑගල මහනගර සභාවේ මහජන පරීක්ෂකවරුන් නිවාස සහ ස්ථාන පරීක්ෂා කිරීමට කටයුතු කළා. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරුණා. සතියට දවසක් යොදාගෙන රාජ්‍ය ආයතනවල ඩෙංගු කමිටු පත් කරගෙන ඩෙංගු මර්ධනය සඳහා සියලු දෙනාගේම දායකත්වය අපට ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනා. මේ අවස්ථාවේ සියලුම ජනතාවගෙන් සහ ව්‍යාපාරික බෞද්ධුන් ඇතුළු සියලු දෙනාගෙන්ම මේ අතර ඩෙංගු මර්ධන වැඩසටහනක් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කරනවා. පොලිසිය, සෞඛ්‍ය අංශ සහ රජයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් එය ක්‍රියාත්මක වන්නේ.
මෙම වැඩසටහන ලබන 21, 22 සහ 23 යන දිනවලදී ක්‍රියාත්මක කරන බව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පවසනවා. දැනට මහනුවර මාතලේ දිස්ත්‍රික්කවල විශේෂයෙන් පවතින වර්ෂා තත්ත්වයත් සමග ඩෙංගු වදුර සෑහෙන මට්ටමකින් ව්‍යාප්ත වෙලා තියෙනවා. පෞගේ මාස කිහිපෙම ඩෙංගු රෝගීන් සම්බන්ධව විශේෂයෙන් වාර්තා වුණා. 13 දෙනෙක් මිය ගිහිල්ලා තියෙන පසුගිය කාල සීමාව තුළ විශාල පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබනවා. සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන ක්‍රියාත්මක වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා 21 22 23 යන දිනයන් තුනේ. පුවත් කිහිපයක් එක පෙළට දකිමු දැන්. මියන්මාර රජයට සහය බල කරමින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය වෙත සන්තේශයක් බහර දීම හෙළබුදු සවිය සංවිධානය මගින් සිදු කෙරුණා. මියන්මාර රජය රෝහින්ඩා සරණගතීන් සමූල ඝාතනය කළ බවට ජාත්‍යන්තරය තුළ ඇති මතය අසත්‍ය බවයි එම සන්දේශය මගින් අවධාරණය කර ඇත්තේ. ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ මත පදනම් වූ හිංසනීය වළක්වාලීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය සහ සතුරු පවුල සංකල්පය හඳුන්වා දීම පිළිබඳ උපදේශන සංග්‍රහය එළිදැක්වීම කොළඹදී සිදු වුණා. පවුල් සෞඛ්‍ය කාර්යංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය එක්වයි එය සිදු කළේ. විශේෂඥ වෛද්‍ය පරිපාලනයේ සභාපති වෛද්‍ය හේමන්ත බිනරගම මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රිච්චු නැකින්යු මහත්මියගේ ප්‍රධානත්වයෙන්ුයි උත්සවය පැවැත්වුණේ. ජාතික අක්ෂිදාන දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම් මූලස්ථානයේදී පැවැත්වුණා. යුද හමුදා මාණ්ඩලික අධ්‍යක්ෂ ජෙනරාල් මේජ ජෙනරාල් සුරාජ් බන්සජයා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කිවුලේ ගෙදර මොහොට්ටාල විරුවා මියගොස් වසර 21ක් සපිරීම නිමිත්තෙන් ගුණසමර උත්සවයක් බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඌව වෙල්ලස්ස විරුජය පදනමයි උත්සවය සංවිධාන කළේ. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදේශාන්ත ගුණසේකර, ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. හානිපූර්ණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පදනම් ආයතනයේදී පැවැත්වුණා. දිස්ත්‍රික් 12ක නියෝජිතයින් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂිත සිල්වා මහතාද එම අවස්ථාවට එක් වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩපය සහ අධ්‍යාපන පීඨ ශිෂ්‍ය සංගමයේ එක්ව සංවිධානය කළ ජයලත් මනෝරත්න නිර්මාණ සන්ධ්‍යාව වැඩසටහන එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. බුද්ධදාස ගලප්පති, ජැක්සන් ඇන්තනියන් මහතුරුන් මෙහිදී දේශන පැවැත්වුවා.